ඒ යෝජනා සැලකිල්ලට ගත යුතුයි. මේ සියලු දේ සැලකිල්ලට අරගෙන තමයි එමකොද අරගලයේ ජීෂ්ඨින අය අහක දාලා ඒගොල්ලන්ගේ මතය ප්‍රතික්ෂේප කරලා ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ මතයත් ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගන්නට ඕනෑ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒ එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා තමන්ගේ වැඩපිළිවෙල පැහැදිලි කරලා පැහැදිලි ලෙසම ස්ථිර ප්‍රකාශයක් අපිට පිළිගත හැකි ආකාරයට දෙන්නට ඕනෑ. ඔහු පත්තුනෑන් පසුව සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවාය. ඒ නීතිරීති තුළ ඒ ව්‍යවස්ථානුකූල කටයුතු තුළ ඒවගේම ජනතාව පත්වෙලා තිබෙන බරපතල පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ගොඩ ගැනීම සඳහා ආහාර ඖෂධ තෙල් ගෑස් මේ කියන කරුණු පොහොර ගොවියා සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන ප්‍රශ්න මේ සියල්ලම විසඳීම සඳහා ඔහුගේ වැඩපිළිවෙල කුමක්ද කියන එක පැහැදිලි කළ යුතු වෙනවා. එසේ පැහැදිලි කරේ නැත්නම් මේ අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත් වෙලා ඉන්න අය ඒගොල්ලන්ට සාකච්ඡා කළා රට සහ මහජනතාව වෙනුවෙන් එක තැනකට එන්න බැරි නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම අපේක්ෂකයෙකුට අපි ඡන්දය පාවිච්චි කරන්නේ නැහැයි කියන එක පැහැදිලිවම කියන්නට ඕනේ. අපි සම්පූර්ණයෙන් ඒ සියලුම අපේක්ෂකයන්ට ඡන්දය පාවිච්චි කිරීම අපි ප්‍රතික්ෂේප කරනවා. අනෙක් කාරණය තමයි මීට දෙවුණුව පේන කාරණයක් දැන් මේ දිනවල දැනටම පටන් අරගෙන තිබෙනවා. මේ අපේක්ෂකයින් කීප දෙනෙක් ඉදිරිපත් වෙන නිසා විශාල වශයෙන් මුදල් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් වරදාන දීම සම්බන්ධයෙන් සල්ලි මිලියන් ගණන් කෝටි ගණන් දැන් කොහෙන් හෝ